අයිබවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය නව පාසල් වාර්ය හෙටින් නැරඹේ බස්නාහිර පළාතේ පාසල් 5 11 සහ 13 ශ්‍රේණි සඳහා පමණක් විවෘත වෙයි අගෝස්තු මාස ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග නොපැවැත්වීම පිළිබඳවත් සාකච්ඡා සතියකට දිනයක් හෝ පොහොයකට පන්සල් යාම අනිවාර්ය කළ යුතුයි අගමැති අවධාරණය කරයි ජනතා මුදලින් ගසා කෑමේ අලුත්ම චක්‍රලේඛයක් ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් අසත් සාලිගේ ප්‍රකාශය විමර්ශණයට CID කණ්ඩායමක් මෙරට නීතියට පටහැනිව ක්‍රියා කරන ඕනෑම අයෙකුට නීතිය ක්‍රියාත්මක කරනවා ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රකාශය ඉන්දියා ජපාන සහයෙන් බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ගිවිසුම නීතිපතිට ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය අසත් සාලි මහතා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි වලට අදාළව කඩිනම් පරීක්ෂණයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා පසුගිය 9 වනදා හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් මාධ්‍ය හමුවේ සිදු කළා මුස්ලිම් නීතිය කවුරු වෙනස් කරලාද අපි වෙනස් කරන්නේ නැහැ අපිට කුර්ආනයයි හදීසයයි ශරියායයි තමයි අපේ නීති රීති නම් අපි ඒක ගරු කරනවා මිසක් රජේ නීතිය බලන්නේ නැහැ මෙම ආందోලනාත්මක ප්‍රකාශය මාධ්‍ය තුලින් ප්‍රචාරය වීමත් සමග සමාජය තුල දැඩි කතාබහක් නිර්මාණය වූ අතර ඔහුගේ එම ප්‍රකාශය රජයේ මෙන්ම විපක්ෂයේද දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් වුණා. එමෙන්ම ඇතැම් මන්ත්‍රීවරුන් මෙන්ම මහා සංඝරත්නයද එම ප්‍රකාශයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඊයේ දින පැමිණිල්ලක්ද සිදු කළා. එම ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ඉදිරියේදී හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා අත්අඩංගුවට ගන්නා බවයි. නැමෙම අසත් සාලි අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න ඕනේ. අරගෙන එයා කරපු ප්‍රකාශය ආගමික අන්තවාදය සඳහා වෙන ප්‍රකාශයක්. ශරියා නීතිය අනුව එයා ක්‍රියා කරනවා නම් එයා යන්න ඕනේ සෞදි අරාබියට. එයාට ලංකාවෙ ඉන්න බෑ. මේ අතර ඊයේ රාත්‍රියේ හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණියා. අපි ආවේ අපි ඇඟින් නැහෙනේ අපි වැරදි කරලා නැහැ ඒ නිසා අපි ආවා අපේ වසමේ තියෙන පොලිසියට CID එකට ඕනේ නම් මම පොලිස්පතිතුමාට අද අවස මම 9 වෙනිදා කරපු මාධ්‍ය අමුවත් අද කරපු මාධ්‍ය අමුවත් යවුවා ඒ අතරේ ආපු අර බ්‍රේකින් න්ියුස් මාව අත්තනකට ගන්නවා කියපු ඒ ප්‍රවෘත්තියත් මම යවලා තියෙනවා ඩිරෙක්ටර් CID ට මාව ඕනේ නම් මම දැන් ඉන්නම් කියලා කතා කරන්න කෝල් 15ක් විතර මම ගැව්වා එතුමා ආන්සර් කෙරුවේ නැහැ මම හිතනවා මේ රටේ නීතියක් තියෙන එක රටේ එක නීතියක් නම් ඒක හරියටම ක්‍රියාත්මක වෙන්න එපේ පොලිසියෙන් වට එන්න කිව්වා නම් මම එකට ගිහිල්ලා මගේ කරුණ දෙනවා මේ පැමිණිලි දාන මිනිස්සු කවුද කියලා බලන්න අන්තවාදීද ත්‍රස්තවාදීද කියලා බලන්න අපි අන්තවාදී ත්‍රස්තවාදී නෙවෙයිනේ ඔබතුමා පිළිගන්නේ නීතිය මොකක්ද මේ රටේ නීතිය තමයි ඔක්කොමලා පිළිගන්න ඕනේ මේ අතර අසත් සාලි මහතා සිදු කළේම ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු නිලධාරීන් 5 දෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා අසත් සාලි මහතා විසින් පසුගිය දිනක කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විවිධ පාර්ශ්ව වෙත ලැබී තිබුණා. මේ පැමිණිලිවල සඳහන් වුණේ ඔහු කරන ලද ප්‍රකාශය රටේ නීතියට පටහැනි බවත් ඒ වගේම එමගින් ජාතීන් අතර ආගම් අතර සහ එම ආගම් ජාතීන් වලට අයත් ජන වර්ග අතර යම් විසංවාදයක් ඇති වෙන බවට ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙරට නීතියට පටහැනිව ක්‍රියා කරන ඕනෑම පුද්ගලයෙකුට නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. එයද කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අපේ රටේ පමණක් නෙවෙයි ඕනම රටක නීති පද්ධතියක් තියෙනවා. රටේ ප්‍රධානියාගේ පටන් අවසාන පුද්ගලයා දක්වා හැම කෙනෙක්ම ඒ නීති පද්ධතියට අදාළව ඒ නීති පද්ධතියට අනුකූලව කටයුතු කළ යුතු ජීවත් විය යුතුයි. කාටවත් ඕන විදියට වෙනත් නීතියක් ක්‍රියාත්මක කරන්න අපි නීතිය රකින්න නීතිය ආරක්ෂා කරන මේ රටේ මහජනතාව ආරක්ෂා කරන අයවලුන් විදියට අපි කිසිම ඉඩක් තියන්නේ නැහැ. කාටවත් ඕන නීති පාවිච්චි කරන්න බෑ. රටේ අනුමත නීතියක් සම්මත නීතියක් තියෙනවා නම් ඒ නීතියට අනුව හැම කෙනෙක්ම වැඩ කළ
යුතුයි. ඒක ඔයගොල්ලන්ගේ නීතිය මේක අපේ නීතිය කියලා කාටවත් කටයුතු කරන්න බෑ. එහෙම නීතියට එරෙහිව නීති විරෝධීව කටයුතු කරන ඕනෑම කෙනෙක්ව අත්අඩංගුවට ගන්න අපිට හැකියාව තියෙනවා. නීතිමය බලතල තියෙනවා. ඒ නිසා ඉදිරියේදී කවුරු හරි රජයේ අනුමත නීති වලට පටහැනිව වෙනත් නීතියකට අනුව කටයුතු කරන්න හැදුවොත් හෝ මහජනතාව පෙළඳම පොළඹවන්න හැදුවොත් ඒ වගේම වෛරී දේශපාලනය වපුරවමින් මහජනතාව අතර බේද බින්න කිරීමට ජාතීන් අතර බේද බින්න කර ඇති වොත් අපි ඒ අය අත්අඩංගුවට ගන්න කිසිම පැකිලීමක් නැහැ. ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ නව සංශෝධනය සහිත යෝජනාවලිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් පිළිබඳව 2015 වසරේ සම අනුග්‍රහකත්වයේ දැක්වූ රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරයට පසුගියදා ඉදිරිපත් කරනු ලැබුවා. ඒ එක්සත් රාජධානිය කැනඩාව, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ, මලාවි, උතුරු මැසඩෝනියාව සහ උතුරු අයර්ලන්තයයි. ශ්‍රී ලංකාව සිය ස්ථාවරය පසුගියදා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අදාළ යෝජනා ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සංශෝධනය COVID-19 වෛරස් සෙට දක්වන අවධානයේදී ආගමික නිදහසට එළවන බලපෑම එසේම COVID මරණ ආදාහනය අනිවාර්ය කිරීම 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම වාර්ගික හා ආගමික කණ්ඩායම්වල අයිතීන්ට ගරු කරමින් සංවාදයකට එළඹීම මාස 6කට වරක් අදාළ කරුණු ජාත්‍යන්තරයේ අවධානයට ලක් කිරීම ආදී කරුණු නව සංශෝධනවලට ඇතුළත්ව තිබෙනවා. The current government, like its predecessor, has failed to pursue genuine truth-seeking or accountability processes. මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි නව සංශෝධන ඇතුළත් යෝජනාවලිය ඉදිරියේදී චන්ත විමසීමකට ලක් කරනු ඇත. ශ්‍රී ලංකාවට එරෙහි ගෙන ආ යෝජනාවලට විරුද්ධව රටවල් 21ක් සහාය පළ කර ඇති අතර තවත් රටවල් 15ක් පමණ එම යෝජනාවලියට සහාය පළ කරමින් අදහස් පළ කර තිබෙනවා. මෙවර ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන අතර පෙබරවාරි 22 වනදා ආරම්භ වූ සැසිවාරය මේ මාස 23 වනදා දක්වා පැවැත්වීමටද නියමිතව තිබෙනවා. කොළඹ වරායේ බටහිර පාරයන්තේ ඉන්දියාව සහ ජපානය විසින් නම් කරන ලද සමාගම් දෙකකට සංවර්ධනය කිරීම සඳහා ලබා දීමට අදාළ ගිවිසුම නීතිපති දප්පුලද ලිවේරා මහතාගේ අනුමැතියට යොමු කර තිබෙනවා. කොළඹ වරාය සම්බන්ධයෙන් පසුගිය කාල සීමාව පුරා වැඩි වශයෙන් කතා බහට ලක් වුණේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට රජයේගත් තීරණයත් සමගයි. ඊට විරෝධය පළ කරමින් වරාය වෘත්තීය සමිති දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළා. එම සියලු විරෝධතා මැදේ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් කිසිදු විදේශ සමාගමකට බදු දීමට හෝ විකිණීමට රජයේ කටයුතු නොකරන බවයි. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී වරාය වෘත්ති සමිති ජනාධිපතිවරයා සමගද සාකච්ඡා කරනු ලැබුවා. එම සියලු සාකච්ඡා අසාර්ථක වීම හමුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100%ක් වරාය අධිකාරිය සතු කර ගන්නා තුරු වරාය වෘත්ති සමිති සිය අරගල දියත් කළා. එවන් පසුබිමක කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුවයි. ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගනිමින් යෝජිත බටහිර පර්යන්තය ඉන්දිය ආයෝජකෙක් සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමට එහිදී යෝජනා කෙරුණා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කමිටුවක්ද පත් කරනු ලැබුවා. මේ උතර කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාව සහ ජපානය විසින් නම් කරන ලද සමාගම් දෙකකට සංවර්ධනය කිරීම සඳහා ලබා දීමට අදාළ ගිවිසුම නීතිපති දප්පුලද ලිවේරා මහතාගේ අනුමැතියට යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ජෙනරාල් දයාරත්නායක මහතා ප්‍රකාශ කළේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවීමත් සමගපත් කළ කමිටුවේ නිර්දේශ මෙලෙස නීතිපතිවරයා වෙත යොමු කළ බවයි. බෞද්ධයන් ලෙස සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ අද පුත්තලම ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක් වෙමින් පන්සලෙන් එහෙම නැත්නම් මේ පිරිවෙන තුලින් විශාල සේවයක් බුදුදහමට සිදු වෙන. විශේෂයෙන්ම ජනතාවට නව පරපුරට ආගමින් ඈත් වෙන්න නොදී ආගම හා බැඳිලා ඉන්සලහා බැඳිලා ඉන්න සමාජයක් ගොඩ නැගීම අපේ වගකීමක් වශයෙන් මම දකිමි. මොකද එහෙම නැති වුණොත් පන්සලෙන් ඈත් වුණොත් පන්සලෙන් අපි ඈත් වුණොත් වෙන්නේ ඊට වඩා නස්පත්තියක් රටට සමාජය. අද ඉරිදා දහම් පාසල
එවගේම දහම් පාසලට යෑම මම හිතනවා අපි අපේ බෞද්ධ ජනතාවට අනිවාර්ය විය යුතුයි මම විශ්වාස කරනවා. මොකද එහෙම නැති වුණොත් බලන්න අනිත් ආගම්වල ඒ කාර්ය තියෙනවා. දැන් බෞද්ධයන් පන්සලට යන්න නියමයක් නැහැ. ඕන නම් යනවා නැත්නම් නිකයි. හැබැයි ඉරිදට පල්ලියට යන එක අනිවාර්යම සිදු වෙනවා. ඉතින් මේ ඒ ආගමේ ඉතින් මම හිතනවා අපි අනිවාර්යයෙන්ම පන්සලට යන්න එක දිනයක් සතියට සැරයක්වත් දුගානි මාසයකට සැරයක් පොය දවසේ වත් එක වෙන් කරගත යුතුයි මම විශ්වාස කරනවා සෙළුම දරු පිරිසත් එක්ක පන්සල් යන්න. එහෙම නැති වුණොත් දරුවන්ට ඒ පුරුද්ද ඇති වෙන්නේ නැහැ. සමාජයට පුරුද්ද ඇති වෙන්නේ නැහැ. ඉතින් අපේ පන්සල්යි ඈත් වෙන්නේ ඉද. අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති පුද්ගලික උමනාවන් මත ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛයක් මෙවන විට නිකුත් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද පැවති 54 වන සත්කාරයේ විපක්ෂ නායක ජංගම සේවයට හම්බන්තොට ප්‍රදේශයේදී එක්වෙමින් වර්තමාන රජයේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අලුත් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ඇමති අනුමැතිය අවශ්‍යත් නැහැ. අමාත්‍ය මණ්ඩල අනුමැතිය අවශ්‍යත් නැහැ. අමාත්‍යංශ ලේකම්වරුන්ටයි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරුන්ටයි මහා පරිමාණයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ පූර්ණ අවසරය පූර්ණ බලතල තිබෙනවා. දැන් මොකද මේකින් සිදු වෙලා තියෙන්නේ? අගමැතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය බලයක් නැති අමාත්‍යවරුන් කණ්ඩායමක් හැටියට නිර්මාණය වෙලා තිබෙනවා. කොටින්ම කිව්වොත් මේ චක්‍රලේඛයත් සමග අද රටේ කැබිනට් මණ්ඩලයේ ඉන්නේ ඇමතිවරු නෙමෙයි පමයි. ඒ මොකද ඇමතිවරයාගේ අනුදැනුම අවශ්‍යත් නැහැ, අනුමැතිය අවශ්‍යත් නැහැ, දැනුවත් වීම අවශ්‍යත් නැහැ, කැබිනට් මණ්ඩලයේ දැනුවත් වීම අනුමැතිය අවශ්‍යත් නැහැ. අර වෙනත් පාරකින් ගිහිල්ලා විවිධ සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් අවබෝධතාවයන් විවිධ එකඟතාවයන් ඇති කර ගැනීමේ පාරයි මේ සකස් කරලා තියෙන්නේ. මට පේන ආකාරය මේ ගසා කෑමකටයි මේ ලෑස්ති වෙන්නේ. මේ මහජන දේපල මහජන සම්පත් සූරා කෑමකටයි මේ උත්සාහ දරන්නේ. ඉතින් මේ වගේ චක්‍රලේඛයක් හරහා මිස්ටර් 10% මිස්ටර් 20% හොරාකන කණ්ඩායම් නිර්මාණය වීමේ ඊට ප්‍රස්තාව තියෙනවා. මේක බරපතල ප්‍රශ්නයක්. සීනි බදුවංචාවට සම්බන්ධ පුද්ගලයින්ට නිසි දඩුවම් ලබා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඉල්ලීමක් කර සිටිනවා. එය අද පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් මෙතන ගත්තොත් හරි පැහැදිලි. මහා බැංකු බැඳුම් කර ගනුදෙනුණු සිද්ධ වූ හා සමාන වෙච්ච ආයතන ගනුදෙනුවක් තමයි සිද්ධ වුනේ. එතන සිද්ධ වුනේත් බැඳුම් කරවල පොලිපතිසත්ව වෙනස් කරා ඒකේ වාසිය බෑනට දුන්නා. මෙතන වුනේත් සීනිවල බදු ප්‍රමාණය අඩු කරා ඒකේ වාසිය තමන්ගේ හොඳම ළඟම ගජමිතුරට දුන්නා. මේ දෙකේ වෙනසක් නැහැ. ඒගොල්ලෝ බැංකුව හොරකම් කරා, මේගොල්ලෝ සීනි හොරකම් කරා. ඒගොල්ලෝ බැංකුව මංකොල්ල කෑවා, මේගොල්ලෝ සීනි කොල්ල කෑවා. තින් උණුත් එකයි මුණුත් එකයි දෙකම එකයි. එනිසා අපි අවධාරණය කරනවා මෙවැනි දේවල් ඉඩ තියෙන්න එපා. ඒ වගේම රටේ ජනතාවට වෙච්ච මේ පාඩුව මේක හොඳ හිතින් කරයි කියලා ෂේප් වෙන්න හදන්න එපා. මේක කරලා තියෙන්නේ පැහැදිලිව වංචා හිතකින් තමයි බදු වෙනස් කරලා තියෙන්නේ. මේ ගැන වහාම නිසි පරීක්ෂණයක් පවත්වලා මේ තීන්දුව తీරන ගත්ත අයට රහිව වහාම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. හදිසියේ ජනතාව දාණය වෙන පැත්තකට යොමු කරන මාතෘකාව හදලා මේක යට ගන්න දෙන්න බෑ. මේ කුප්‍රකට සීනි බදු වංචාව රටේ ජනතාවගේ මහජන දේපල කොල්ල කාපු වංචාව ඒකට අදාළ නිසි දඬුවම් නිසි නීති ක්‍රියාමාර්ග පැහැදිලිව ගණී කියන එක ඒක තමයි ජනතා අපේක්ෂාව. සීනි බද්ද අඩු කිරීම මගින් රජයේ බලාපොරොත්තු වූ සම්පූර්ණ වාසිය ජනතාවට නොලැබුණු බව රාජ්‍ය මාධ්‍ය ජානක වක්කුමර මහතා පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී 2016 තුන්වෙනි මාසේ 8 වෙනිදා සීනි බද්ද තිබුණා රුපියල් 30ක්. මේක නැවත වරක් 9 වෙනි මාසේ 7 වෙනිදා 725 බවට පත් කරා. එතකොට රුපියල් 29,775ක් බද්ද අඩු කරා. මාස ගණනාවක් තිබුණා. එතකොට ජනතා විමුක්ති පෙරමුණයි ওই සමගි ජන බලවේගයේ කට්ටියයි දෙගොල්ලෝ එකතු වෙලා ආණ්ඩු කරන කාලේ. හැබැයි එහෙනම් එදා 725ට අඩු කරාම රුපියල් 29,775ක් මේ රටට අහිමි වෙලා තියෙනවා. එතකොට ওই හඳුන්නෙත්ති මහත්තයාට එහෙම තිබුණානේ අධිකරණ යන්න. නීතිය ක්‍රියාත්මක කරාද? නෑ. ඇයි? අපේ රටේ බදු ප්‍රතිපත්තියක් තියෙනවා. බාණ්ඩ මිල වැඩි වෙනකොට රජය ගන්න බදු මිල අඩු කරනවා. දැන් මේකේ වාසිය ගිහින් තියෙන්නේ ඔය කියන 6 දෙනාට විතරද? නෑ. අපි 725ට අඩු කළා. ඒගොල්ලෝ සීනි ටික ලංකාවට ගෙනාලා පස්සේ ආපහු රුපියල් 50 කරා නම් තමයි මේ පාඩුව එහෙම් පිටින් යන්නේ. හැබැයි 135ට තිබිච්ච සීනි අපි ටික දවසක් රුපියල් 85ට දුන්නා. ඊගවට 110ට 115 දක්වා අඩු කරා. රුපියල් 20ක විතර වාසිය. මේ රටේ ජනතාවටත් මේක ලැබුණා. හැබැයි අපි පිළිගන්නවා අපි බලාපොරොත්තු වෙච්ච සම්පූර්ණ වාසිය ජනතාවට ලැබුණේ නෑ.
महा परिमाण सीन बदुवंचाव पिलिबंदव सेवीमट विशेष जनाधिपति कमिसमक पत्कन लेस पार्लिमेंतु मंत्री गयंत करुणातिलक महता रजे निलेमक कर सिटिनवा यद विपक्ष नायक कार्यालय पवती माध्य मुखदी මේ සීනිබදු වංචාව නිසා රටට අහිමි වෙච්ච මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 1595ක් බව මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේදී පිළිගෙන තියෙනවා. මේ බදු වංචාව සිදු වුණු කාලේ මාසෙකට සාමාන්‍යයෙන් 50000ක් වගේ ප්‍රමාණයක් ගෙන්නපු එක සීනි මෙට්‍රික් ටන් 80000 ගණනක් ගෙන්වලා තියෙනවා. ඒ වගේම කාටත් තියෙන ප්‍රශ්නයක් තමයි අද වෙද්දී රුපියල් 50ට තිබුණු බද්ද 125 දක්වා අඩු කරලා කාගේ අතටද ඒ දැවැන්ත වාසිය ගියේ කියන එක. ඒක රටේ ජනතාව අද සොයන්න පටන් එනිසා අපි අභියෝග කරනවා රජයට මේ මහ පරිමාණ සීනි බදු වංචාව ගැන සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා මේ ගැසට් එකෙන් රුපියල් 49.75ක් බදු අඩු කරාට පස්සේ මේ රට සීනි ගෙන්නන ප්‍රමාණය ඒ කෙටි කාලය තුල 60%ක් මේ රට සීනි ගෙන්නන ප්‍රමාණය ගෙනල්ලා 2020 ජනවාරි ඉඳලා ඔක්තෝබර් මාසය වෙනකම් මේ සමාගම සීනි ගෙනල්ලා තියෙන 3%. එවනම් අපිට සැකයක් තියනවාද මේ බදු වාසිය රුපියල් 49.75 ලබා දෙනකොට මේ සමාගම සීනි නමක් වරායට ගෙනල්ලා තිබුණාද කියන සැකය අද අවිල්ල තියෙනවා. සීනි බදු වංචාව සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. කිසිම වංචාවක් වෙලා නැහැ කියන එක පෑදලියම කියන්න පුළුවන්. මොකද ඕනම බදු වැඩි කිරීමේදී සහ අඩු කිරීමේදී කාටරි වාසියක් වෙන්න පුළුවන් කාටරි අවාසියක් වෙන්න පුළුවන්. නමුත් රටේ බදු අඩු කිරීමෝ වැඩි කිරීම කරන්නේ මාජනතාව ගැන ඉතලා. වැඩි වෙයි කියලා ඉතලා. සීනි වංචාව ගත්තට පස්සේ මහ බැංකු වංචාවට දෙවෙනි නෑසා ක්‍රමවේදෙ දෙකම එකයි. එදත් කරේ මොකක්ද? රැල්ලි කොමසිංහ මහත්තයා තමන්ගේ හිතවතාව දාගෙන මහ බැංකු අධිපති කරලා හොරකම කරන්න පුළුවන් විදියට බැඳුම් කර විලදී ගැනීමේ ක්‍රමවේද වෙනස් කරලා දුන්නා. ඊට පස්සේ ඒ මහ බැංකු අධිපතිවරයා තමන්ගේ බෑනර් ටිප් එක දුන්නා. අද බිලියන 15ක් අපි බැඳුම් කර නිකුත් කරනවා වැඩිහත් වෙන්න කියලා. අන්න එතන එහෙම තමයි ඇලෝසියස් අයුතු ලාභයක් උත්පාදනය කරේ. මෙතනත් මොකද උනේ? මෙතනත් උනේ ආ ඔන්න අපි ගැසට් එක වෙනස් කරනවා. උඹගේ පන් සීනි ඔන්න අයුතු ලාභ දෙකම එකයි. බදු අඩු කිරීමේ එක ප්‍රතිඵලයක් තමයි සීනි මිල අඩු වීම. සීනි මිල අඩු නොකළා නම් එදා බදු අඩු නොකරා නම් අද වෙනකොට මේ කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ ඇතිවෙච්ච අර්බුද හමුවේ සීනි මිල රුපියල් 200ට යෑම වළක්වන්න බෑ. ඉන්ද ආණ්ඩුව එදා හරි තීන්දුවක් ගත්තා. ආණ්ඩුව බදු අඩු කරද්දී සෑම අවස්ථාවකදීම ඒ නිශ්චිතම ප්‍රමාණය පාරිභෝගිකයාට ගලා යාමක් සිදු වෙලා නැහැ. විවිධ තව හේතුන් තියෙනවා ඒවා. 2021 වසරේ නව පාසල් වාරය හෙටින් ආරම්භ වෙනවා. බස්නාහිර පළාතේ 5 11 සහ 13 යන ශ්‍රේණි පමණක් හෙට දින විවෘත වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ වසා දෙමුණු බස්නාහිර පළාතේ පාසල් අධීර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතේ පාසල්වල 5 11 සහ 13 ශ්‍රේණි හෙට සිට ආරම්භ කරනු ඇත. මෙරටට බලපෑ කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ 2020 මාර්තු 11 වෙනිදා දිවයිනේ සියලුම පාසල් වසා දෙමීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කළා. මාස ගණනාවක් වසා දෙමුණු බස්නාහිර පළාතේ පාසල් අධීර කිහිපයක් යටතේ විවෘත කිරීමට බලධාරීන් තීරණය කර ඇත්තේ සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුගත වෙමින්. 2021 මාර්තු මාසේ 15 වෙනි දින සාමාන්‍ය පෙළ විභාගය අවසන් වෙලා නැවත පාසල් ආරම්භ වෙනවා. බස්නාහිර පළාත ඇරෙන්න සෙසු පළාත්වල සුපුරුදු පරිදි සියලුම ශ්‍රේණි සඳහා පාසල් විවෘත වෙනවා. සියලුම ශ්‍රේණි සඳහා පාසල් විවෘත වුණාට සෙසු පළාත්වල බස්නාහිර පළාතට සුවිශේෂීත්වයක් තියෙන්නේ. බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කරන්නේ 5 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය. රටේ තියෙන කොවිඩ් 19 තත්ත්වය නිසා බස්නාහිර පළාතේ පාසල් අපිට ආරම්භ කරන්න ලැබුණේ නැහැ. ඒ නිසා තමයි මේක අපි හඳුන්වන්නේ බස්නාහිර පළාතේ දරුවන්ට සුවිශේ෷ී අවස්ථාවක් කියන එක. මේ අතර මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයේ සහ උසස් පෙළ විභාගයේ අගෝස්තු මාසයේදී පවත්වනවාද නැද්ද යන සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළා. අපකල විමසීමකදී එම මහතා සඳහන් කළේ එම සාකච්ඡා වලින් අනතුරුව අදාළ දින වකවානු ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි. අපස උසස් පෙළ ගත්තොත් එහෙම එතන ඉන්නවා දරුවෝ 300,000 ගිය පාර 62,000 කට මේ පාර ඊටත් වැඩි කණ්ඩායමක් ඉඳී. ශිෂ්‍යත්වයේ සඳහත් ඒ වගේම සංඛ්‍යාවක් සිටිනවා. විශේෂයෙන් ඔවුන් ප්‍රශ්නපත්‍ර සකසන විශේෂඥ මණ්ඩලවලට මේ උපදෙස් දෙන්න ඕනේ. ඒ වගේ ලොකු කාර්යයන් ගොඩක් එතුම අපිට පැටවිලා තිනවා අපේ විභාග දෙපාර්තමේන්තුවට. ඒ නිසා අපි අධ්‍යාපන අමාත්‍යාංශ විදිහට මම ලේකම්වරයා විදිහටත් අපි එක්කව වෙලා මේ කටයුත්ත එතුමාට උදව් කරනවා. ඒ නිසා මේ අහන ප්‍රශ්නවලදී යම් කිසි විදිහක පැවසුනා නම් තාම අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයක් නැහැ. අගෝස්තු මාසෙන් එහාට මේක කල් දාන්න කියලා. මොකද අපි කල් දැමීම නෙමෙයි කරන්න ඕනේ. අපි ඒ දේ නිශ්චිත වශයෙන්ම කරගෙන
විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන පිරිස සඳහා ඉදිරියේදී නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට සහ මෙරට සංචාරයට පැමිණෙන විදේශිකයින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එළඹෙන සතිය තුල නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. විශේෂයෙන් කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දිවිස් නිරෝධායනය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි. නිරෝධායන කාල සීමාව පිළිබඳව සහ රට තුලට පැමිණීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට ඇතුළත් කිරීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ කොවිඩ් නව ප්‍රභේදයක් මෙරටින් වාර්තා වීම හමුවේ එන්නත සම්බන්ධයෙන් පමණක් විශ්වාසය තබා කටයුතු නොකළ යුතු බවයි. අපි දැනට භාවිතා කරන එන්නත මේ ප්‍රභේදය සඳහා ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා ලෝකේ තවමත් පරීක්ෂකයෝ නිසියාකාරව මතපල කරලා නැහැ. මේ නිසා මේ එන්නත යම් විදිහකින් දකුණු අප්‍රිකානු ප්‍රභේදයට සාර්ථක ප්‍රතිචාර දැක්කොත් අපි නැවත නැවතත් මෙවැනි ප්‍රභේදයක් එක්ක ගැටලුවකට පත් වෙන්න පුළුවන්. නැවතත් අවධාරණය කරගත යුත්තේ අපිට තියෙන එකම විසඳුම එන්නත් වැඩසටහන පමණක් නෙමෙයි කියන එක. වවුනියාව ප්‍රධාන ඇඟලුම් කම්හලක සේවය කළ 21 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. අදාළ ඇඟලුම් කම්හල තුල සේවය කළ පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවට ප්‍රථමයෙන් තහවුරු වීමෙන් අනතුරුව ඇඟලුම් කම්හල තුල සේවකීන් PCR පරීක්ෂාවන්ට ලක් කෙරුණා. එහිදී 21 දිනකට වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ. ව්‍යාපාරික පුවත් විශේෂාංගය දැන් නවවන වරටත් සංවිධානය කරනු ලැබූ රෙඩ් බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද කොළඹදී පැවැත්වුණා. මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ කොළඹ සෙන්ට්‍රල් කැම්පස් සහ ඉම්පීරියල් කොලෙජ් යන කණ්ඩායම් දෙකයි. තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් සහභාගී වුණා. අවසන් තරගයේදී සෙන්ට්‍රල් කැම්පස් කොළඹ කණ්ඩායම ලකුණු 135ක් රැස් කරගත්ත කඩුලුණ 6කට පන්දුආර 20ක් අවසානයේදී. දැන් රටවට අපුවත් කිහිපයක් හෙටියෙන්. කොළඹ රාජකීය විද්‍යාලයේ 1985 වසරේ පාසලින් ඉවත් වූ ආදි ශිෂ්‍යයින්ගේ සුහද හමුවක් සහ උපහාර උළෙලක් ඊයේ කොළඹදී සංවිධාන කර තිබුණා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසීට අයත් මුරගොල්ලාගම ප්‍රදේශයේ දින ගණනාවක සිට දැඩි ලෙස රෝගාතුරව සිටි වන අලියෙක් මිය ගොස් තිබෙනවා. මෙම වන අලියා වයස අවුරුදු 8-10 අතර වයසේ පසුවන බවටයි වාර්තා වන්නේ. ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.